එළඹෙන හතරවෙනි ඉරිදා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින් 400කට වැඩි පිරිසක් වෙනුවෙන්ද පස්වනදා සිට ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයේ 600කට අධික අපේක්ෂක පිරිසක් වෙනුවෙන්ද විභාග දෙපාර්තමේන්තුව විභාග මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන තිබෙන්නේ ආනමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයයි. පුත්තලම අධ්‍යාපන කලාපේ ජාතික පාසල්ද අභිබෝමින් ශිෂ්‍ය සංඛ්‍යාව 90 ප්‍රමුඛස්ථානය ගන්නා මෙහි ශිෂ්‍ය ප්‍රජාවේ එකතුව 2600 ඉක්මවනවා. ඊයේ දිනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පාසල පරීක්ෂාවට ලක් කර ඇත්තේ ආනමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට 30කට ආසන්න කාලයක් තිස්සේ ලැබෙමින් තිබෙන මහජන පැමිණිලි සැලකිල්ලට ගෙනයි. ඊයේ දිනේදී පරීක්ෂාවෙන් අනතුරුව අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පාසලේ ලොක්පොතෙහි තබන සටහන අනුව මෙම පාසල තරංකාරී කඩින් විභාග දෙකක මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යාම එම විභාග අපේක්ෂකීන්ට කරන බලවත් අසාධාරණයක්. අදාළ ලොක් සටහනෙන් පෙන්වා දී ඇති පාරිසරික හා සෞඛ්‍ය ගැටලුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිර්මාණය කළ එකක්. මේ දරුවන්ට කැසිකිලි හා වැසිකිලි පිරිසිදු කිරීමට සිදුව තිබෙන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝගයක් අනුව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම පාසලට අනුයුක්තව සිටි එකම සනීපාරක්ෂක සේවිකාව ඇයට පහසු ආණ්ඩිගම ප්‍රාථමික විද්‍යාලයට ස්ථානමාරු කිරීම හේතුවෙන්. ඇයගේ පහසු සම්බන්ධයෙන් බරතබා අදාළ තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුකාරවරයායි. අනුප්‍රාප්තිකයා ලෙස මේ පාසලට මාරු කෙරුණු ආණ්ඩිගම ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක සේවකයා එකඳු දිනක් හෝ මෙහි සේවයට වාර්තා නොකරම ස්ථානමාරුව අවලංගු කරවාගෙන තිබෙනවා. ඒ අනුව 200කට ආසන්න සිසු පිරිසක් ඉගෙනුම ලබන ආණ්ඩිගම ප්‍රාථමික විද්‍යාලය සනීපාරක්ෂක සේවකයෙකුගෙන් හා සේවිකාවකගෙන් සන්නද්ධවද්දී කන්නංගර ආදර්ශ විද්‍යාල පරිශ්‍රයේහි දුර්ගන්ධය රජයනවා. සුගන්ධවත් තීරණ සැමවිටම ගත නොහැකි මුත් දේශපාලන හිතවත්කම් මත සනීපාරක්ෂක කම්කරුවෙකුගේ සනීපය පිළිබඳ පමණක්ම සැලකිල්ලටගෙන මේ දරුවන් අපහසුතාවට පත් කිරීම ගඳ ගහන වැඩක් නොවේද? වයඹ පළාත් ආණ්ඩුකාරතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.